එක්තරා දේශකයෙක් එක්තරා වතාවකදී දේශනයකදී කියනවා ඔබ උදේ වැඩට යන සූදානම් වන මොහොතේදී ඇඳෙන් බිමට කකුල් දෙක තියනකොට ඔබට හිතෙනවා නම් මට බෑ මේ ජොබ් එක කරන්න මට යන්න බෑ කියලා ඔබට හිතෙනවා නම් ਉਹ කියනවා එදාට තමයි ඔබ රැකියාව නිස්සරම ගන්න ඕනේ කියලා ඕක අහගෙන හිටපු ওই දේශනේ හිටපු මගේ මිත්‍රයෙක් මගේ ළඟ ඉඳන් කියනවා එහෙනම් අපි අපේ ජොබ් එකෙන් කී වතාවක් පෙන්ෂන් ගිහිල්ලාද කියලා විශ්‍රාම ගිහිල්ලාද කියලා රැකියාවක රැකියාවක නියැලෙනවා නම් ඒක කරන්න ඕනේ සතුටින් හිතින් නමුත් එහෙම කරන්න පුළුවන්ද එහෙම කරන්න පුළුවන් වටපිටාවක් අපිට ලැබිලාද එහෙම නැත්නම් අපි ඒක හදාගන්නේ කොහොමද සාකච්ඡා කරමු අපි මේ පිළිබඳව අපිත් එක්ක කතා බහට සූදානම්ින් ඉන්නවා වෘත්තීය මාර්ග උපදේශිකා ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශෂිකා නිරෝෂින් මහත්මිය ආයුබෝවන් කියලා පිළිගන්න ආයුබෝවන් සාමාන්‍යයෙන් කියන්නේ නැන්නේ තමන්ගේ රැකියා කරන ස්ථානයේ තමයි සතුටට තියෙන තැන සුරපුරේ ඇන්ටන් ජොන්ස් මහත්තයා ගීතේ නම් තියෙනවා එතන තමයි මාහට ඇති විනෝද වෙන කියලා හැබැයි අත ජීවිතේ එහෙම නෙමෙයි කේක දේවල් නිසා විවිධ ප්‍රශ්න නිසා රැකියා ස්ථාන අපිට දරා ගන්න බැරි අපහසු තැන් බවට පත් වෙලා තියෙනවා ඔබතුමිය හඳුනාගත්ත දැන් මේක විශයක් හැටර ඔබ හඳුනා ගන්න නිසා මොනවද ප්‍රධාන වශයෙන් ලංකාවේ අපිට බලපාලා තියෙන කාරණා රැකියාවන එක අමිහිරි එකක් වෙන්න බොහොම ස්තුතියි දිනේෂ් අතරම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජාතික මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව ඔක්තෝබර් 10ට යෙදෙන ඒ කියන්නේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා ගෝලීය ප්‍රමුඛතාවයක් ලබා දෙන මාතෘකාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය සුදත් අමරසේන මහතා ඇතුළු පිරිස මේ සතිය පුරාම ඇත්තටම විවිධ වැඩසටහන් කරනවා ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට ඇත්තටම වෘත්තීය මාර්ග දේශනේ නියැලෙන නිලධාරීන් විදිහට අපි හඳුනාගත්ත මූලිකම ප්‍රශ්නේ තමයි අතනම රැකියාව සතුට ගැන කතා කරනකොට අපි හඳුනාගත්ත මූලිකම ප්‍රශ්නේ තමයි මිනිසු කැමැති රස්සාව නෙවෙයි කරන්නේ. ඒ කියන්නේ අපි කෙනෙක් මම පොඩි කාලේ ඉඳන් ආස කරපු මං කැමැති මං කරන්න ආස මගේ හීනෙක තිබ්බ රස්සාව නෙවෙයි කරන්නේ. ඒක ගොඩාක් වෙලාවට මේ ශ්‍රී ලාංකීය පරිසරය තුළ අපි දකිනා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අතර වැඩ කටයුතු කරද්දිත් ඒක වැඩිපුරම දකින්න පුළුවන්. මම කැමැති රස්සාව නෙවෙයි කරන්නේ. ඉතින් අපි එතනදී යාලව දැනුවත් කරනවා කොහොමද තමන් හඳුන්නගන්නේ. අතන මේ වෘත්තීය මාර්ගපදේශනය කියන එක මේ රට පුරා ලෝකේ පුරා ව්‍යාප්ත වීමේ එකම හේතුවත් ඒක තමයි. මොකද අපි වැඩවසම් යුගයත් එක්කම කියන්නේ තාත්තා කරපු රස්සාව, අම්මා කරපු රස්සාව නැත්නම් මගේ කුලය, මගේ පන්තිය කරපු රස්සාව තමයි මට කරන්න සිද්ධ වුනේ. ඉතින් නමුත් එතනින් එහාට වෙනස් වෙන්න ඕනේ අපි අපේ රැකියාව, අපේ ජීවිතයේ සතුට වෙනුවෙන් අපි යමක් කරන්න ඕනේ කියන එක. මොකද දිනේෂ් දන්නවා අපි මේ අපේ රැකියාව තුළ තමයි දවස පැය 8ක් 9ක් 10ක්ම ගත කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි කැප වෙන්නේ. ඒ නිසා මම හිතනවා රැකියාවට සුවිශේෂී තැනක් හිමේ වෙනවා. ඉතින් මෙතනදී තමන් කැමැති රස්සාව තෝරගන්නේ රැකියාව තෝරගන්නේ එක ගැටලුවක් වෙලා තියෙනවා අද වර්තමානයේ වෙනකොට. ඒ වගේම තමයි අපි මම හිතන්නේ ඔබ මම අතුල හැම දෙනාම දකිනවා අපිට අපිව තේරුම් ගත්ත ආයතන ප්‍රධානී සහ අපිට ආදරය කරන හරිම හිතකාමී පාරිසරික අපේ යාළුව සමමට්ටමේ යාළුව එතකොට මේ රැකියාව තියෙන ස්ථානයේ පරිසරයේ මේක හරිම වැදගත් මේවා අපි සමහරවිට ඇත්තටම හිතන්නේ නැහැ යම් කිසි දෙයක ලොකු ප්‍රශ්නයක් ඇති වුණාම තමයි අපි මේවා මේ හොයන්න පටන් ගන්නෙ නමුත් අපි ළඟට එන හැම සේවාලාභයකම අපි විවිධ ආයතන වලට යනවා මේ දැනුවත් කිරීම වැඩසටහන් පුහුණු වැඩසටහන් වලට එතකොට අපිට ගොඩාක් මේන පැමිණිල්ල තමයි මට මගේ බොස් එක වැඩ කරන්න බෑ මට මගේ සමව මාකට් එක ආපු යාළුවත් එක වැඩ කරන්න බෑ. ඉතින් මේ මම ඇත්තටම උදේ ඉඳන් එන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් කොළඹට එන්නේ ඉතාමත්ම සමට අනුරාධපුරේ නම් කොළඹට උදේ හවස වැඩට එන අය ඉන්නවා. ඉතින් ඇත්තටම ඒක දැන් ඉස්සර නම් අපිට ඒක යම්කිසි සැනසීමක් තිබ්බා. නමුත් දැන් මේ තියෙන ආර්ථික මේ සමාජීය වටපිටාවත් එක්ක පුදුමාකාර විදිහට අපිව හිර වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි මෙතනදී දැන් මේ ප්‍රශ්නට උනත් අපි දකින්නේ අපිට දෙයක් විවේචනය කර කර ඉන්නවට වැඩි අපි ගොඩාක් වෙලාවට යාලට මාර්ගෝපදේශනේ සපයන්නේ ඔබ අවබෝධ කරගන්න ඔබේ හැකියාවන් ශක්තියන් අවබෝධ කරගන්න يعني අපි අපිට අභියෝගාත්මක පරිසරයක් තුළ අපි කොහොමද ජීවත් වෙන්න ඕනි කියන එක ගැන ඇත්තටම අපි මේ ඒ ප්‍රශ්නට මේ විවිධතරක් විදිහට අපි මිනිසුන්ට පෙන්නලා දෙනවා ඒ වගේම තමයි ආර්ථික තත්වය. ඉතින් ඔබ මම ඇතුළු සියලුම දෙනා දන්නවා මේ දවස්වල අපි ගොඩාක්ම ආර්ථික ප්‍රශ්න ගැටළු මොන රස්සාව කරත් රස්සාව කීයක් කරත් සමහර ලාවට අපිට ආර්ථික ප්‍රශ්න ගැටළු තියෙන්න පුළුවන්. ඉතින් Tamanට ලැබෙන මේ වැටුප ප්‍රමාණවත් නැහැ.
කියන එක තමයි ගොඩ දෙනෙගේ මැසිවිල්ල. ඉතින් මේක රැකියාවේ තෘප්තිය සමහරවල් අනේ මේ මේ රස්සාවෙන් සමහරවල් අපිට කියන්න බෑ ඒක කියන විදිහ. මේ රස්සාවෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ? කියන්නේ රස්සාවට ශාප කරන මානසිකත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට කොහොමත් අපිට ඒ සතුට කියන එක රැඳෙන්නේ නැහැ. එතනින් එහාට ගියාට පස්සේ දිනේෂ් අපි හැමදාම කතා කරනවා මේ රැකියාව සහ තමන්ගේ පවුල කියන එක. මේ අපි වර්ක් ලයිෆ් බැලන්ස් කියලා කතා කරනවා එක ගොඩක් මාකට් වෙච්ච ටොපික් එකක්. නමුත් මේ ඇත්තටම අපිට ඒක ප්‍රායෝගිකව අපි කොච්චර කරනවද කියන එක. ඔබ දන්නවා රැකියාවේ මං කිව්වා වගේ අපි පැය 10ක් විතර ඉඳලා ගෙදර යනකොට සමහරට තමන්ගේ දරුවා මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා තමන්ගේ භාර්යාවට සමහරට මේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් එයා හිත ඇවුලෙන් කනසල්ලෙන් ඉන්නේ. එතකොට තමන්ගේ දෙමව්පියොන්ට සලක ගන්න වෙලාවක් නැහැ. එතකොට මේ මේ කියන දේවල් එක්ක මිනිසුන්ට කලමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මෙතනදී අපි හඳුන්වලා දෙනවා ඇත්තටම අපිට ස්වයං කලමනාකරණයක් තිබෙන්න ඕනි. ඒ කියන්නේ අපි අපිව හඳුනගෙන අපේ ශක්තියින් හඳුනගෙන අපිට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරගන්න ඕනි. රැකියාව කියන එක ඇත්තටම අපි සතුටින් කරන්න ඕනි දෙයක්. හැබැයි ඉතින් ප්‍රශ්න තියෙනවා. දැන් ඔය කිව්වත් අර ආපහුවරනේ නෙගටිව් මයින්ඩ් එකට වගේ එන්න හදනවා. එකක් තමන් කැමති රස්සාවට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඇවිල්ලා සතුටින් කරන්න හදනවා. අපි එදම සතුටින්ම කරනවත් කියලා. තමන්ට ප්‍රොමෝෂන් හම්බෙනවා, තමන්ට විවිධ දිවිදීමන හම්බෙනවා. අර ඒතර මෙතුවක් තවස් තමන් එක්ක එක ළඟ හිටපු මිත්‍රයන්ගෙන් එන්න පටන් ගන්නවා පීඩනේ. කේලම් යනවා ඉහළ තැන් වලට. ජොබ් එක හොඳට කළත් ප්‍රශ්න. අනිවාර්යයෙන්ම දිනේෂ් මං හිතන්නේ ඒක අපිට තියෙන මේ සුවිශේෂීම අභියෝගයක් මේ වර්තමානයේ ඔබ ඉතාමත් කාලීන ගැටලුවක් මේවා කරේ. ඇත්තටම එතනදී අපි ගොඩාක් වෙලාවට මිනිස්සු විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ තමන්ව අමතක කරලා තමන් ගොඩාක් වෙලාවට ඉඩ දෙන්නේ මේ අනිත් කෙනාගේ මතයට. දැන් අපි රස්සාවක් තෝරගන්නකොට පවා මම ගැහණියක්ද පිරිමියක්ද? ඒතකොට සමාජයෙන් කියනවාද මේ ගැහණියට පිරිමියට මේක කරන්න පුළුවන්ද බැරිද කියන තැන අපි හිර වෙලා ඉන්නවා. ඒ වගේම සමාජයේ මොනවා මං ගැන හිතයි මම මේ රස්සාව කරොත් මට මම දොස්තර කෙනෙක් වෙන්න ඕනි. මම සමහර වෙලාවට ගුරුවරයෙක් වුණොත් ඒක මට මදිකම. ඒ වගේ අපිව මේ ඇත්තටම අපි දැන් ඕ ලෙවල් ඒ ලෙවල් පාස් වෙච්ච දරුවොත් එක වැඩ කරද්දී එන ලොකුම අභියෝගය තමයි එයාලට උසස් පෙළ විෂය ධාරාවක් තෝරගන්න අවශ්‍ය මේ මේ සමාජයේ අපේක්ෂාවන් එක්ක හිර වෙලා ඉන්නේ. ඇත්තටම මම මෙතනදී ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද අපිව මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය අම්මලා දෙමව්පියෝ සහ වැඩිහිටියෝ. ඒතකොට අපිට දරුවොන්ට ස්වාධීන වෙන්න දරුවන්ගේ අලුත් මාර්ගයක් හොයලා ගන්න කියන්නේ යාලගේ හැකියාවන්ට දක්ෂකම් වලට. ඇත්තට මං හරි මේ ලස්සන දෙයක් මේ මේ පහුගිය දවස්වල ඇහුවා. ඒ කියන්නේ මගේ ජීවිත කතාව ඔබේ ජීවිත කතාව ඔබ ලියන්න. ඒක අනිත් කෙනෙක්ට ලියන්න දෙන්න එපා කියන එක. එතනදී මං හිතනවා අපි යමක් තෝරගත්තා නම් අපි අවධානමක් බාරගත්තා නම් අපිට පුළුවන් ඒ නභියෝග වලට හරිම ලස්සනට මූණ දෙන්න. මම හිතන එක එක ක්‍රමයක්. ඒ කියන්නේ අපිව අවබෝධ කරගෙන අපි ඉස්සරහට යන්න ඕනි දෙයක්. ඊළඟ එක තමයි දිනේ ශතටම මේ අපි හරිම මේ රැකියාව තමන්ට කරන ස්ථානයේ තමන්ට සුදුසු නැහැ කියලා හිතෙනවා නම් සමහරවිට අපි හරි බයයි මේ මොනවද අවදානමක් ගන්න. අවදානමක් අපි ගන්න ඕනි. සමහර වෙලාවට පුළුවන් මට සමහරවිට හිතෙනවා අනේ මට වයස 40යි මං කොහොමද දැන් තවත් අලුත් රස්සාවකට යන්නේ කියලා. ඒ වුණාට ලෝකේ අවුරුදු 60ට ගියත් සමහරවිට 60න් පස්සෙත් මම අලුත් ශේෂ්ත්‍රයක් හොයාගන්නවා කියලා මිනිස්සු හරිම අවදානමක් අරගෙන වෙනස් වෙනවා. ඉතින් මේ විකල්ප වලට අනේක හරිම වැදගත්. ඒ කියන්නේ තමන් අවදානම අරගෙන වෙනස් වෙන එක. සහ මම තව දකින්න දෙයක් කොමකින් හෝ වේවා මං අකමැති රස්සාවක් කරනවා. නමුත් ඒ කරන රස්සාව සමහරවිට උදාහරණයක් ගන්න ඉංජිනේර කෙනෙක්. එයා ගොඩක් යන්ත්‍ර සූත්‍රත් එක්ක වැඩ කරන්නේ. නමුත් එයා පස්සේ කාලේ අඳුන ගන්නවා මම මේ යන්ත්‍ර සූත්‍රත් එක්ක වැඩ කරනවට වඩා මං කැමති ඒ කියන්නේ මම මිනිස්සුත් එක්ක වැඩ කරන්න. මං මිනිස්සුන්ගේ ස්පර්ශයට කැමති. මං එයාලත් එක්ක සංවේදී වෙන්න ආසයි කියලා. ඒතර අපිට විකල්ප විදිහට අපිට ඒතර කියන්නේ ඉංජිනේරු වෘත්තියට මේ ගරහන් නැතුව අපහාස කරන්න නැතුව අපිට පුළුවන් මේ විකල්ප වශයෙන් යාට වෙන යම් කටයුත්තක් එයාගේ විනෝදාංශයක් විදිහට හරි එයා කැමති දේ කරන්න. මං හිතන්නේ ඒ වගේ තමයි අපි මිනිසුන්ගේ හිත සංතර්පණය කරමින් සන්තුප්ත කරමින් එයාව සෑහීමකටපත් කරමින් අපි අපිව ඩිවලොප් කරගන්නේ දියුණු කරගන්නේ. අර 3 ඉඩියට්ස් චිත්‍රපටයේ තියෙන ඔය හා සමානම කතාවක් සහ මුලින්ම එක ශිෂ්‍යෙක් තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ අධ්‍යාපන නිසා ආපු ඔය පීඩනේ දරා ගන්න බැරුව. ඊට පස්සේ වයිල් ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු හිටපු මිත්‍රයා වෙන තැනකට යද්දී අන්තර චංචු තමයි කියන්නේ නෑ මේක ගිහිල්ලා කරන්නේ කවදාද දවස නතර වෙනවයි කියලා. ඒ කියන්නේ නතර වෙන්න හොඳම තැන ගිහිල්ලා වට නතර වෙන්න පුළුවන්කම හම්බ වෙනවා කියලා. හැබැයි දැන් අර කිව්වා වගේ රැකියාව එන බාධා සමහර දේවල් තියෙනවා. දැන් අපිට බැලන්ස් කරගන්න බැරි. මගේ ගෙවල් අපි හිතමු පොල් ගහ වෙලා
එනවා කෝච්චි මහවේ තමයි උදේට එන්නේ හරි අමාරුයි නැත්තම් එන්නේ හික්කඩුවට එහා පැත්තේ දුරේ ඉඳන් රුහුණු කුමාරී උදේට එන්නේ ෆුඩ් බෝඩ් එකේ එන්නේ තෙරපි එකේ එන්නේ ඊ ඇවිල්ලා තමයි ඔෆිස් එක ගිහලා වාඩි වෙන්න තියෙන්නේ දැන් සමහර දේවල් අපිට පාලනය කරගන්න පුළුවන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දුර මේ එන මාධ්‍ය මට මාරු කරන්න බෑ හැබැයි ඒක ඇතුලේ එන ගමන් ටික හරි සිස්ටම් එක හදාගන්න පුළුවන් නේද සතුටින් ඉන්න අනිවාර්යයෙන් මං හිතන්නේ අපේ සාකච්ඡාවට හොඳ මේ ප්‍රවේශයක් අවසාන මොහොතේ හරි ඒ කියන්නේ ඇත්තටම අපිට මේ නිර්මාණශීලීත්වය කියන එක තියෙන්න ඕනේ ඔබ දන්නව ඇති දිනේ සමහරලාට මට හම්බෙලා තියෙනවා හරිම අපූරු පුද්ගලයෝ ඒගොල්ලන් සමහරලාට තමන් එන දැන් ඔබ කිව්වා වගේ පොල් ගහ වෙලේ ඉඳන් කොළඹට එනකොට පැය දෙකමාරක් යනවනම් අනිවාර්යයෙන්ම එයා ඒ කාලය තුල කරන මේ එයා ඩිවෙලොප් සමාජලට කෙටි කතාවක් නව කතාවක් ලියවපු මිනිස්සුන් ඉන්නවා. ඒ කියන්නේ තමන් අලුත් දෙයකට තමන්ගේ මේ මනස යොදවපු මිනිස්සුන් ඉන්නවා. ඉතින් එතකොට අපි නිර්මාණශීලී වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට වෙනස් කරන්න බෑ. ඇත්තටම දැන් උදාහරණයක් රූපානි සංස්ථාවට එන කෙනෙක්. අපිට රූපානි සංස්ථාව පොල් ගහ වෙලට ගෙනියන්න බෑ. ඉතින් එතකොට ඒ වගේ මේ ඒක නිසා දීර්ඝ කාලීනව අපි මේක මේ පුරුද්දක් විදිහට දුක් විඳ 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 හැමදාම ආවොත් ඇත්තටම මේ හිත කය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒතර මේ සම්බන්ධය හරහා අපේ හිතට කයට දැනෙන්න පුළුවන් මේ විශාල වශයෙන් සුවන් නොකළ නොහැකි ලෙඩ රෝග. අපි දන්නේ නැහැ අපි අවසානයේදී මෙඩිකල් චෙකප් එකකට තමයි ගිහිල්ලා අපිට ඒවා මේ පරීක්ෂා වෙන්නේ. නමුත් මේක හේතුව ආරම්භයේ අපිම තමයි. ඒ නිසා ඔබ කිව්වා වගේ ඇත්තටම මේ කියන අපිට වෙනස් කරගන්න බැරි සාධකවලදී අපි ඉතාමත්ම නිර්මාණශීලී වෙන්න ඕනේ. සමහරවිට වෙනස් කරන්න බැරි සාධකය ඇතුළේදී ආයතන ප්‍රධානියා වුණත් ඉන්න පුළුවන්. අපිට පුළුවන් ඉතාමත්ම නිර්මාණශීලීව තමන් අලුත් විදිහකට හිතන්න තමන් අලුත් ප්‍රවේශයක් ගන්න තමන්ව දියුණු කරගන්න. ඇත්තට මෙහෙම දියුණු කරගත්ත මිනිස්සු ඉන්න සමහරලාවට ඒ පරිසරය තුළ වැඩි කාලයක් ඉන්න හම්බෙන්නේ නැද්ද වෙනස් වෙනවා. ඉතින් ඒක ඇත්තටම අපි මනෝවිද්‍යානුකූලව කතා කරොත් අපේ හිත ඉල්ලන දේ තමයි අපිට ලැබෙන්නේ. මට මන්දරනේ මේ මට තව 3 විනාඩි විතර කාලයක්. ඔව්. මම මෙඩිකල් ගත්තෙත් බොහෝ දිනට තියෙන ප්‍රශ්නේ තමයි තමන් ගිහිල්ලා පාලන අධිකාරිය. ඔබ කියන නිර්මාණශීලීව මේදියා බලන්න කියලා ඒක කරන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තටම අපි සමාජයේ තියෙන එකම කරන්න බෑ කියලා. ඇත්තටම අපි දැන් මම ගත්තොත් මගේ ජීවිතේ මට ලැබිලා තියෙන මට පළවෙනි මේ ආයතන ප්‍රධානියා ඉතාමත්ම හොඳ ආයතන ප්‍රධානිය. ඊට පස්සේ අපි ඒ දිගට මෙනකොට මේ හැමෝම කිව්වා මෙහෙම රාජ්‍ය ආයතන මෙහෙම මෙහෙම කියලා. නමුත් මේ තක් ගමන මට ඉතාමත්ම සැහැල්ලුවෙන් එන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මං මගේ ආපසිර හැල්ලා බැලුවොත් ඉතාමත්ම සතුටුයි මේ ගමන ගැන. මේ අද මට මෙහෙම කතාවක් කරන්න පුළුවන් වෙන්නේ ඒ අවංක අත්දැකීම එක. ඉතින් මට හිතෙනවා අපේ මනස අපි තමයි වෙනස් වෙන්න ඕනි. මේ මං හිතන්නේ මේක ඕනම විෂයකට අදාළයි. මේ රැකියාව විතරක් නෙමෙයි පෞල් ජීවිතය ගත්තත් අපි අධ්‍යාපනය ගත්තත් මේ සියල්ල ගත්තත් දිනේෂ් අපි හැමදාම ස්ට්‍රගල් කරන්නේ අනිත් කෙනාට වරද පටවලා. ඉතින් ඇත්තටම මම හිතනවා ඔබට මට දෙන්න පුළුවන් මේ කෙටි කාලෙදි දෙන්න පුළුවන් පණිවිඩය තමයි ඔබගේ රැකියා ජීවිතය සාර්ථක කරගන්න හරි ඔබ මොනෑම් ශ්‍රේෂ්ඨයක ඔබ සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් ඔබ ඔබගේ අගය වටහා ගන්න ඕනේ ඔබ ඔබ අවබෝධ කර ගන්න ඕනේ අනිත් අයට විවේචනය කරන දොස් කියන එක නැසිවිලි නගන එක නවත්තන්න ඕනේ අපි අදින් පටන් ගමු අලුත් විදිහට මම හිතන්නේ මේ මානසික සෞඛ්‍ය සතියේ අපිට දෙන්න පුළුවන් ලොකුම පණිවිඩය තමයි අපි වෙනස් වෙමු අපේ මානසික සෞඛ්‍යයට අපේ යහපැවැත්මට අපි මූලික තැනක් ප්‍රමුඛතාවයක් දෙමු අපි දුකින් හිතෙන්න බැරි අපිව දුකින් තියන්න බැරි සාධක වලින් අපි අයින් වෙනකොට ඉබේම මම හිතන්නේ අපි වටේ ඉන්න පිරිස අපිත් එක්ක එකතු වෙනවා 10යි 10 කියලා කියන්නේ ලෝක මානසික සෞඛ්‍ය දිනේ සාමාන්‍යයෙන් හරියට වාහනයක් එලවන්න ඕන නම් ස්ටියරින් වීලේ මත අත තියන්න ඕනේ 10යි 10 ක්‍රමයට කියලා කියන එක නේ ඔර්ලෝසු ක්‍රමයට. එහෙනම් මේ හරි ගමන් මාර්ගය යන්න නම් 10යි 10 කියලා කියන්නේ ඔබට හොඳ කඩේමක්. එළමෙන 10 වෙනිදා තමයි ලෝක මානසික සෞඛ්‍ය දිනේ සමරන්නේ. ඒ නිමිති කරගෙන තමයි මානසික සෞඛ්‍යයට දැඩිම බලපෑමක් එල්ල කරන රැකියා ස්ථානයේ රැකියාව සහ මානසික සතුට කියන කාරණාව පිළිබඳව අද ඇය අපට යෝජනා කළේ ඇය වෘත්තීය මාර්ග උපදේශක ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සශිකානි රොෂින් මහත්මිය බොහොමත්ම ස්තුතිය අපිට එක්ක සම්බන්ධ වුණා. බොහොමත්ම ස්තුතිය දෙනේ. ඉත සතුටින් කරන දේවල් ඉදිරියටත් කරන ඔබට හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා.